ලැබුවවූ සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ පැමිණෙන්නේ කඩා වැටෙන රුපියල සහ මෑත ඉතිහාසයේ මතුවලා තියෙන බරපතල ගෙවුම් ශේෂ අර්බුදයට පිළියමක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය පාසුකමක් ලබා දීම පිළිබඳ සාකච්ඡාව සඳහා ඔවුන් ප්‍රකාශ කළා තිබෙනවා. මේ වර සාකච්ඡාවේදී විපක්ෂයේ අදහස් වලට කන් දෙනවා කියලා. එතකොට ලංකාවේ මුදල් ඉතිහාසයේ කිසිම දවසක ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය විසින් ලංකාවේ ආර්ථික කඩාවැටීම නවත්වන්න හදිසි අවශ්‍යතාවයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 800ක් දීලා නැහැ. ඒ තරම්ම මේ අර්බුදයේ උග්‍රයි. දැන් මේ තත්ත්වයේ තුල සිංහල අවුරුද්දට පෙර රුපියල බාල්දු වීම නිසා සියලුම ජනතාව මත අසීමිත පීඩනයක් සිද්ධ වෙනවා. චන්ද්‍රිකා මහත්මියගේ භූමිකාව කොයි වගේද? එතුමියගේ කාලේ වර්තාව තියෙනවනේ කිසියෙකුටත් වෙනස් කළ නොහැකි ලංකා ඉතිහාසයේ එකම එක අවුරුද්දයි ආර්ථිකයේ පස්සට ගියේ. ඍණ 1.4ට. ඒ නිසා එතුමියගේ ප්‍රකාශ ගැන එච්චර කලබල විය යුතු නැහැ.